පසික ඒ පස්සිිකු එ දරුමය දකි නමුතස්ස භගවෙතු අරහතු සම්මා සංබුද්දස්ස නමුතස්ස භගවෙතු අරහතු සම්මා සංබුද්දස්ස නමුතස්ස. බගෙවතු අරහතුෝ සම්මා සංබුද්ධස්ස ජිත්තේන සංකිිලිසේන සංකිිලි සන්තිමානවා චිත්තේ සුද්ධේ විසුද්ජන්ති ඉතිවුත්තන් මහේසිනෝති ගෞරවනීය මහා සංගරත්නයෙන් අවසරයි. ස්ු්‍රද්ධාවන්ත වාසනාවන්ත ගුණබරකාරණික පින්නුතුනේ. එහි පස්සිකෝ ධර්ම දේශනාව ආරම්භ කිරීමට මත්තිං මා ප්‍රාර්ථනා කරනවා. උදාවූ අද දවස අප හැම දෙනාටම, බද්ාදී රත්නත්‍රයේ ආශවිරවාදී ලැබිලා උතුම් දළදා හාමුදුරුවන්ගේ ජයබෝ හාමුදුරුවන්ගේ ද්‍රෝණයක් පමණ සරුවඥධාතුන් වහන්සේලා වැඩසිටින ස්වරණමාලී සෑරදුන්ගේ ශ්‍රීපාදපත්ම ආදී පූජනී සිද්ධස්ථානවල අනුභාව බලයනුත් සියලු සම්මයදෘෂ්ටික පින් හැමති දෙවිදේවතාවන් වහන්සේලාගේ ආරක්ෂාව රැකවරණය ලැබිලා. අපි හැමට උදවූ අද දවස දුක්කම් කටුළු හිරිහැර බාදක වලින් තුොරව. නිරෝගිමත්ව වාසනාවන්තව පින් ඇතිව ගත කිරීම සඳහා, ශක්තිය ධෛරය සැමට ලැබේවා කියළමා ප්‍රථමයෙන් පළමුවෙන් ප්‍රාර්ථනා කරනවා. කාරුණික පින්නතුනී මම අද මුලින් දේශනා කරන්ටය දුණු ගාතාව අන්තරගත වෙලාති උදානපාලියයේ බුදුහාන්දුරුව මේ ගාථාව තුළින් පෙන්නුම් කරනවා චිත්තේන සංකිලිස්සේන සංකිලිස් සන්ති මානවා චෙත්තේ සුද්දේ විසුද්ජන්ති ඉති උත්තං මහේසිනු. බුදුහාදුරුව මෙතෙන්දි පෙන්නුම් කරනවා කෙනෙක්ගේ සිත කිලුටුවීමෙන් තමයි කය පිරිසිුදු වන්නේ. කෙනෙක්ගේ සිත පිරිසුදුනං ඒ පුද්ජලයාගේ කයත් පිරිසුදු භාවයට පත්වෙනවා කියෙනෙකයි මේ ගාථාවේ සරල අදහස තේරුම. මේක ඔබ ධර්මානුකූලව මේ හිමිදිරි උදෑසන හිතුවොත්. එවගේම ප්‍රායෝගික ජීවිතයේදී ඔබේ සිතුවිලිත් එක්ක ඔබේ සංකල්පනා එක්ක ඔබ හිතුවොත් මේ ධර්මතාවය කොතරන්දුරට තමන්ට ප්‍රායෝගිකද කියල වටාගන්න පුළුවන්. අපි බොහෝමයක් පෙලාවට පින්නතුනි සමාජයේ අපි උත්සහවන්තවෙන්නේ. එවගේම වැඩිපුර කාලයක් යොමු කරන්නේ අපේ කයේ පිරිසුදුභාවය ඇතිකර ගැනීම පිණිසත් එගේ, පිරිසුද්ුවෙන් තබා ගැනීමට. හැබැ බුදුරජාණන් වහන්සේගේ මේ දහම් පදයට අනුකූලව අපට පැහැදිලි වෙන දෙයක් තමයි මේ ලෝකයේ තියෙන වස්තුූම් අතර ඉහළම ශ්‍රේෂ්ඨතම වස්තුව තමයි සිත නැමැති වස්තුව. කෙනෙක් සුමඟට ගන්නත් නොමග යවන්නත් හිත බලපානවා කියනෙක බුදුරජාණන් වහන්සේ, ධර්ම දේශනාවලද ඒවාගේ විශේෂෙන් අභිධර්ම පිටකය තුළින් පෙන්නුම් කරනවා සිත මෙහේවලා කරන යමක් වෙත්නම් ඒ යහපත්නං ඒ ප්‍රතිඵලත් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා කියනවා ඒවගේම අයහපත් සිතින් යමක් සිද්ධකරොත් එහි ප්‍රතිඵලයත් අයහපත් ප්‍රතිඵල අපට ලැබෙනවා කියනක අභිධරමය කියලා කියන්න පින්නතුනිි අපි හැමෝම ප්‍රගුණ කළ යුතු යම් මට්ටමක ෝ අවබෝධයක් ඇතිකරගත යුතු සිත සිතේ සිතුවිලි මේ ක්‍රියාත්මකව නාආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරලතියෙන්නේ විශේසිෙන් අභිධර්ම පිටකේදී. සෝත්‍ර පිටකේ ගත්ත හාම සූත්‍ර පිටකේත් බොහෝ විලාවල්ලලට සිත පිළිබඳ උන්න්නහන්සේ සියුම් උපමාඇරගින් සාමාන්‍ය පුතජ්ජන ලෝකයේ පසුවන බහෝමියක් ඇයට තේරුන්ගන්න පුළුවන් ආකාරි, සරල උපමාභාවිතා කරලා බුදුරජාණන් වහන්සේ සිත පිළිබඳ ගැඹුරෙන් බිග්‍රහ කරලා තියෙනවා. සියලු බුදුවරයාණන් වහන්සේලා ලොව පහළවෙලා අපට ක්‍රියාත්මක කරන්න කියලා තියෙන්න්න පින්නතුනි සබ් පාපස්සා කරනන් කුසලස්ස උපසම්පදා, සචිත්ත පරියෝ දපනං ඒතම් බුද්ධානු ශාසන මේ ගාතාව හැමෝටම කටපාඩන් තියෙන බොහෝමයක් ඇත්තෝ උදේ ගමනක් පිටත් වෙනකොට සුභවාදී වැඩක් කරනකොට යහපත් වැඩකට යොමු වෙනකොට මේ ගාතාව බොහෝමයක් ඇය කටපාඩමින් කියලා යම් කිසි හාශිරවාදයක් ලබාගන්න ගාතාවක් බවට අද බොහෝ ඇත්තෝ පත්කරගෙන තියෙන. බොමයක් ඇයට කටපාඩන්තියෙන ගාථාවක්.ඒවගේම අපි දැකල තියෙනවා රජයේ ආයතනවල පෞද්ජලි ආයතනවල පෞද්ජලික වෙළඳ සැල්වල මේ ගාතාව බොහොමයක් වෙලාවට බොහොම තමන්ගේ ආයතනයට පැමිණි නෑගේ නෙත ගැටන විදිහට ොම ලස්සනට නිර්මාණය කරලාම් එවගේ මෙහි තේරුමත් සමහර වෙනාවට කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් විදිහයට සිංහල මාධ්‍යං ඒවගේ ඉංග්‍රීසි මාධ්‍යීං මෙහි අදහසත් සමාජගත කරන ස්වභාවයක් අපි දැකළ තිේෙනු. ඇැබැයි මේක පින්නතුනි අපි කටපාඩමින් කිව්වට ම්දි ආශිරුවාධාත්මකව යමක් ආශිරවාදයක් පිණිසමිය භාවිතා කරාට මදී මෙහි තේරුමා අපි අවබෝධ කරගෙන ප්‍රායෝගිකෝමය මෙහෙ වන්නේෙක් බොඩ් පත්ෙන්ට ඕෝනි. සියලු බුදෝරයාණන් වහන්සේලා අපට අනුදැන වදාල්ලතියෙන් සබ්බ පාපස්සා කරනම්. සියලෝම පවින් මිදෙන්ට නි. පවින් මිඳුණු හිත අපි මෙහේවන්ට ඕනි කුසලස්ස උප සම්පදා. කුසල් කිරීම සඳහා මෙහයගත්ත හිත එතනින් නොනැවති සජිත්ත පරිියෝ දපනං හිත දමනය කරගත්ත තැනැත් එෙක් බවට පත්වීම සඳහා වෙරවීරය දරන්ට ඕනේ. ඒට බුදුරජාණන් වහන්සේලා අපට දේශනා කරපු දෙයක් තමයි මේ භාවනාව කියලා කියන්න. භාවනාව කියනකොට අද පින්නතුනි බොහෝමයක් ඇයට ඒක, නහොරුනුපුරුදු වචනයක් නොවේ බහෝමයක්කයාද භාවනා කරනවා විවිධ ඒවා සඳහාම විහාරස්ථාන මුල් කරගෙන යම් යම් ආයතන පිහිටලතියෙනවාඒවාගේම පෞද්ජලික මට්ටමින් බොහෝ ඇ එකතුවෙලා මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනවා සමහාරෑ තමන්ගේ ආධ්‍යාත්මික යම්කිසි බලයක් ශක්තියක් තියෙනවා කියලා කියන්න ප්‍රදර්ශනාත්මක දෙයක් බවට භාවනාව පට්කරගෙන තියෙනු ඒගේ අධිගමලාබයෙන් හැටියට සමාජය තුළ බොහෝමයක් ඇෑය අපි හිත දියුණු කරගත් ඇත්තූ කියලා ප්‍රසිද්ධියේ කියලා බොහෝ ස්්‍රාවක පිවිස් නොමගයවන සමාජයක් තුළ අදා අපට ජීවත්වෙන් වෙලාතියන්නේ බොහොමයක් වෙලාවද පින්නතුනිමි හෑම දෙයක් තුළින් අප හිතට ගතයුතු දෙයක් තමයි මේ භාවනාව කියන එක පින්නතුනේ තමන්ගේ හිතත් එක්ක ඇති කරගත්ත එකඟතාවයක ප්‍රතිඵලයක් බවට පත්තෙන්ටඕ. මුලින් කියපු විදිහට අභිධර්මය පිළිබඳ මන අවබෝධයක් නොමැති කෙනෙකුට පින්නතුන හිත සහ හිතුවිලි පිළිබඳ යම් කිසි දැනුමක් අවබෝධයක් ලබා ගැනීමේ හැකියාවක් නෑ. එනිසා කවදාක් හෝ අප බුදුරජාණන් වහන්සේ දේශනා කරපු. ඒ චතුරාර් ශත්්‍යය අවබෝධ කර ගැනීමට නම් බුදු පසේබුදු මහරහත් කියන මේ තුන්තරා බෝධියෙන් එක තැනකට දේශකයාණන් වහන්සේ හැටියට මාත් ශ්‍රාවකෝබා අපි කවුරුත් මේ තුන් තැනින් එක තැනකට පත්වෙන තාක්කල් පින්නතුනී අපට මේ සසර ඉපදමින් මැරමිං මේ ගමන තව දේර් කාලයක් යන්න වෙනෝ. එනිසා තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේලා ලොව පහළ වෙලා අපට හිත දමනය කර ගත් ඇත්තෙක් බවට පත්වෙන් එනිසා හිතේ ස්වභාවය අපි අවබෝධ කරගන්නන්න් දම්මපදය ගත්තහම පින්නුතුනී චිත්ත වක්ගේ කියල වක්ගයක්ම තියෙනු. ඒක බුදුරජාණන් වහන්සේ සරල උපමා භාවිතා කරගෙන සාමාන්‍ය මිනිස්සුන්ට වටහා ගැනීමට හැකියාවක් ඇති. එදිනිදාමී ස්වාභාවිකව පේන කියන දේවල් උපයෝගී කෙරගෙන උන්වහන්සේ සිතේ ස්වභාවේ පුහුදුම් ප්‍රථජන මිනිස්සුන්ට අවබෝධ කර ගැනීමට පසු තලේ හද දී තියෙන. ෙේ හෝ මොනයම් හෝ ආකාරයකින් පින්නතුනී අපි මේ හිත සහ සිතුවිලි අවබෝධ කරගන්න තාක්ක. නිවැරදිව අවබෝධ කරගන්න තාක්කල්. යථාර්ථව අවබෝධ කරගන්න තාක්කල් අපි නොමගයනෝ. ඒ නිසා තමයි පින්නතුනි අද සමාජයේ දිහා බැලු හාම අපට පේන්නේ බොහෝමයක් ඇය භාවනා කරනවා කියලා විවිධ වැරදි යම්යම් පිළිවෙත් උපයෝගී කරගෙන් විශේෂයෙන් සිත පිබඳ යමක්. වැටහීමක් නොමැතිව නුසුදුසු ඇගෙන් යම්යන් උපදෙස් ලබාගෙන භාවනා කරන්න ගිහිල්ල බොහෝමයක් ඇයයි මුලාවේ වැටිලා අසරණ භාවයට පත්වෙලා ඇතැම් මෙලාවට මානුසික ලෙඩ්ඩු බවට පත්වෙලා ඒපමනක් නොවේ පින්නතුනි තමන් අර වැරදිවිදිහට යමක් අවබෝධ කරගෙන එය සමාජ ගත කිරීම සඳහා වේගෙන් උත්සහවන්ත වෙන. නිසා මේ ධර්ම දේශනාව මේ අනුශාසනාව ශ්‍රවණය කරන. ශ්‍රාවක ඇත්තු හැටියට ඔ ඇත්තන්ට මම ඉතාම කාරණිකෝ සිහිපට් කරන දෙයක් තමයි. දන් දෙනවා සිල්ගන්නවා. ඒ වගේ දේවල් වුලට වඩා අපේ මනසත් එක්ක මනසේ ඇතිවෙන සිතුවිලිත් එක්ක කරන ක්‍රියාදාමයක් නිසා හුදට පුහුණුවලත් ප්‍රායෝගිකව, බනභාවනාවල නිරත වෙලා ඉන්න ඇත්තගින් උපදෙ සනුසාසනා ලබාගෙන මේ සමත විදර්ශනා කියන මේ මාර්ග දෙකට අනුගත වෙනවා හැර තමන් පුහුණුව නොලත් ඇගින් උපදෙ සනුසාසනා ලබාගෙන තමන්ගේ සිතුවෙලි. එවගේම තමන්ගේ ක්‍රියා කලාපය නිවැරදි විදියට හසුරගන්න බැයිනං එවැනි ඇත්තගින් ඇත් වෙලා තමන්ම පුළුවන් තරන් අද සරල පොතපත් අපි රේරුකාණේ චන්දවිමල මහනායක හාමුදුරුව. එවගේම නායනි අරියදම්ම නායක හාමුදුරල්ල වැනි භාවනානු යෝගීව වැඩ සිටිය. එවගේම ප්‍රායෝගිකව භාවනාව තුළ නිලතවෙච්ච. ඒ උන්නහන්ශේලා යම්යන් උන්න්නහන්ශේලාගේ ප්‍රායෝගික අදදැකී මෙක්ක බොහොම ලස්සනට අභිධර්මයක් අධ්‍යේනය කරලා. භාවනා විදික්‍රම පිළිබන්ධ උණහන්සේලා පොතපත රචනා කරල තියෙනවා. එනිසා හෑම කෙනෙක්ම මේවා පිළිබ්බන්ධ. හොඳට කියවල බලල එවගේම පුහුණුවලත් කමටහන් දෙන්න පුළුවන් කර්වාචාරවරුන් ගාවට ගිහිල්ලා ඒ අත්තන්ගේ උපදෙ සනුශාසනා ලබා ගැනීමට තමන් උත්සාහාවන්ත වෙන්ට ඕනි. එහම නැත්තං අද රැල්ලට අනවිදිහයට වැරදි මාර්ගයක් තුළ තමන් නිරතවුණනොත්. අවසානයේදී මරණ මංචකය තුළ අසරණ මනුස්්‍යේ හැටියට, මුලාවිච්ච මනුස්්‍යයේ කැටියට මිය ගියොත් තතාගත ධර්මයට අනුව දුගතියේ උපත ලැබීමට හේතු වෙනවා. එනිසා අපි කවුරුත් මේ හිත පිළිබඳ සරල උපමා උපයෝගී කරගෙන බුදුරජාණන් භහන්සේ දේශනා කරලා තියෙන බොහෝ ධර්මකාරණ පිළිබඳ පළමුයින් අපි විශ්ලේෂණය කරන්ටනිේ නිසා චිත්ත වගේ හොඳට දම පදපාලි චිත්තවගේ හොඳට කියවන්න. පාලි කියවන්න බැයිනං ඒඒවැ සරල අදහස තමන් හොඳට කියවල තේරුම්ගත්තහම් පින්නතුනි සිතේ ස්වභාවය තමන්ටම වටහා ගැනීමේ හැකියාව තියෙනු. උන්නහන්සේ පෙන්නනවා පන්දනන් චපලං චිත්තාම් දුරක්කන්දුුන් නිවාරයන් උජුම් කරෝති මේධාවේ උසුකාරෝ තේජනා. බාන මොනතරං ලස්සන උපමාවකින්ද සිතේ ස්භාවය, දහාමුදුරුව පෙන්නල දීලතියනි පන්දනන් චපලංචිත්තාන් දුරක්කන් දුනි වාරය මේ හිත නොහික්මුණු හිත දමනය කර ගැනීමට හරීම අමාරුයි අපහසුයි ඒක අපි මුලින්ම තේරුම් ගන්නට ඕනි තමන්ගේ හිතත් එක්ක දැන් හිතන් තමන්ට ඇතිවෙන හිතුවිලිත් එක් මේවා සංසන්ධනය කරන්න තමන්ට යම්කිසි අයහපත් හිතුවිල්ලක් කහවාම කොච්චර අමාරුද ඒක ක්‍රියාත්මක නොකරන්නෙක් බෞට පත්ව. මන්ට තමන් මේව උපයෝගී කරගෙන හිතන්. එතකොට මේක දුරක්කන් දුන් නිවාරයන් බොහෝ අමාරුවෙන් තමයි මේක පාලනය කරගන්නට ඕනේ. එතරම් දුස්කරකාරයක් තමයි මේ හිතපාලනය කරගන්නවා කියක. දැන් අපිට කයපාලනය කරගන්න පුළුවන්නේ ඕනෑම වෙලාවකා අපට කයපාලනය කරගන්න පුළුවන් වචනය පාලනය කරගන්න පුළුවන් කයත් වචනයත් දෙක පාලනය කරගෙන අපට තවත් කෙනෙකුට පෙන්නන්න පුළුවන් සංවරභාවෙන් ඉන්නවා ඉඳගන්නවා. කරනවා කියලාිට පෙන්නුම් කරන්න පුළල හැබයි හිත එහෙම බෑ දුරක්කන්දුන් නිවාරය උජුම් කරෝති මේධාවී උසුකාරෝව තේජන බුදු හාමුදුරුව පෙන්නවා මෙතන්දි බුද්ධිමතා නුව නැත්තා හරි ලස්සන උපමාරෝකින් පෙන්නනවා හි වඩුවා ඇදකුද ඇති යමුකිසි දන්්ඩයක් ගත්තාහම ඒක ඇදකුද ඇරලා තමන්ට ඕනි නිර්මාණය කරනවා. ඒ දක්ෂ හිවඩුවගේ ස්භාව ගේ බදු හාමුදුරුවෝ මෙ තෙන්දිම මේ ගාථාවතුළින් පෙන්නනවා පින්නතුන සිතේ ස්වභාවේ හඳුනාගන්න නුවනැත්තා තමන් අර හිත නිතරෝම මෙහේවන වැරදේ යම්යන් ක්‍රියහාදාමයන් වුවලින් නිදහස් වෙලා හිත දමනය කරගත් ඇත්තෙක් බවට පත්වෙනවා කියලා. සුදුද්දසං සුනිපුනං යත්තකාම නිපාතිනං චිත්තං රක්කේත මේදාාවී චිත්තන් දන්තං සුකාවහම්. රීම ලස්සන ගාථමවා. බුදු හාමුදුරුව පෙන්නවා සුදුද්දසන් සුනිපුනං යත්තකාම නිපාතිනං. නිත රෝම සිතේ ස්වභාවේ තමයි පින්නතුන කැමති කැමති අරමුණ වලටගේල්ලා හිත වැටිෙනෝ. ඒ නිසා මේක අපවාද කරලා නින්දා කරලා හිත දමනය කර ගැනීම හැකියාවක් නෑ. සුදුද්දසන් සුනිපුනං යත්තකාම නිපාතිනං. බදුහාමුදුරුව පෙන්නවා නුවනැත්තා මේදේවල් පිළිබඳ. හිතේ ස්වභාවය පිළිබඳ අවබෝධ කරගත්ත තැනැත්තා. චිත්තන් ධන්තන් සුකාවහන්. හිත හිත දමනය කරගෙන මේ ලොවේතියෙන පරම සැපත ඇත්තා බුක්ති විඳනවා කියලා. චිත්තං ගුත්තන් සුකාවහන් කියලා තමත් තැනක බුහාදුරු පෙන්නවා බුද්ධා දියේ උතුමාන් වහන්සේලා අනුගමනය කරපු තැනට උහන්සේලා පත්විච්ච තැනට ඔබටත් පත්වෙන්න පුළුවන් මේ සිත දමනය කර ගැනීම තුළින් පමණයි. එමනම් ඔබ උදේශන මොකක් දෙහිතන් ටෝනි. බුදුහාමුදුුව එක තැනකද පෙන්ඩනො මේ හිතේ ස්භාවේ හරිම කැලඹිලි සහිතයි. හරියට දියෙන් ගොඩට දාපු මාළුවෙකුට උපමාකරලතිය නව තමන්ගේ සිත සාසිතු වෙලි. බාන කොච්චර විසුරුණු ගතියකින් පැවතිනවාද කියලා. අපට මේක එක තැනකට පට්කරන් එක අරමුණකට ගන්න හරිම අමාරුයි. හැබැ අමාරුයි කියලා හිතට ඕනි විදිහට තමන් මෙහේ වන්නේෙක් බවට පත්තුනොත් එන් ලැබෙන ප්‍රතිඵල හරිම අමිහිරී. එවගේම හරිම කටුකයි. ඇතැම් මෙලාවට දුගතියට වැටෙන්න්නත් ඒව හේතුවෙන්න පුුව. එවගේම සමාජයේ ජීවත්වෙනකොට. අපි හිතට වහල් එක් වුණොත් පෙන්නතුනි සමාජී අපට, ියම ිනිෙක් හට ජීවත්වෙන්න ලුවන් කමක්න. දැම් බලන්න ඔබට ඇති සිතුවිි බොහෝ වෙලාවට තමන්ට දුසිරිස් සහගත සිතුවිලි ඇතිවෙන්න පුළුවන්. පාපකාරී සිතුවිලි ඇතිවෙන්න පුළුවන්. එතුකොට තමන්ට පාපකාරී සිතුවිි ඇතිලා ඒ පාපකාරී සිතුවිලි මෙහෙ වන්නෙක් බවට පත්වෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට කයින් අපි පාපී ක්‍රියාවන් සිද්ධ කරගන්න. ගේම ඇතැම් වෙලාවට අපි වචනය උපයෝගී කරගෙන පාපික් ක්‍රියාවන් සිද්ධ කරගෙන කටුකු විපාක විඳින්න බවට පත්තිනවා. එනිසා බුදු හාන්දුරුව පෙන්නවා ඔබට අයහපස් සිතුවිල්ලක් පාලවෙච්ච ගමන් සුචිංචිත චින්තේ. සුභාසිත බාස එවාගේම සුක්කත කම්මකාරි බුදුහාමුදුරුව මේ තැන්ගොලින් අපිට පැදිලිව දේශනා කරනවා තමන්ට යහපත් අයහපත් සිතුවිල්ලක් ආපු ගමන් ඒක යහපත් සිතුවිල්ලක් බෞඩ් පට් කරගන්නේ කියලා. එවාගේම යහපත් අයහපත් ක්‍රියාවලියක් කරන්නු හුවමනා කියලා හිතට දැනු ගමන් ඒ එක පාර්ටම ක්‍රියාත්ම කරන්න එපා කියලා. අපි හිඳමුකු අයහපත් වචනයක් මුයින් පිට කරන්න කලින් අපි දෙපාරක් නෙවෙේ සියවාරයක් හිතන්ටුවනිි. ඒක කේලමක් දක බොරුවක්ද, ඒ පරුසවචනයක් ද වැඩකට නැති දෙයක්ද මේ දෘෂ්ටිවලට දාලා හිතුවහම් පින්න්නතුන පව පිළිබඳ. මේවා ප්‍රකාශ කිරීම එවලේ සැනසීමක් වෙන්න පුළුවන්. එවගේම ජයග්‍රහණයක් හැටියට හිතන්නත් පුළුවන්. යම් යම් දේවල් අපි ක්‍රියාත්මක කරලා යමෙකුට පහරදීලා, යමෙකුට බැනල අප එවලි විධනයක් ලබා ගන්න පුළුවන්. තවත් කෙනෙක් හිතරිද්දලා තවත් කෙනෙකුට පහරක් දීලා වේදනාවට පච් කරල අපි සහරවෙලාට සතුට වෙන්න පුළුවන්. ජයපන් බොන්න පුළුවන්. එවාගේම බොරු ශක්ෂි ඉදිරිපට් කරලා හිතට එකඟ නොවී. මේ මා කිය කියන්නේ බොරුවක්්‍ය මේ ඉදිරි පට් කරන්නේ බොරු සාක්ෂය කියලා තමන්ගේ හදවත හොඳට දැන දැන්. හැබැයි නීතිය ඉස්සරහදිීත් සහරවෙලාට තමාන් ජයග්‍රහයකෙක් බවට පත් දෙන්න පුළුවන්. හැබැයි තතාගත ධර්මයට අනුව හරද ශක්ෂය තමයි පින්නතුනි අපට හැමදේකටම ඉවහල්වෙන්නේ ප්‍රධානම සාක්ෂීවන්නේ. නිසා මෙවැනි තැංවලද අපි මොකාක්ද හිතන් ටෝනි. ප්‍රතජජාන පුහුදුම් පුද්ජලුවේ හැටියට හිතටේන හිතුවෙලි ආපු ගමන් ක්‍රියාත්මක නොකරන්නෙ බඩ්ත්වෙන් ටෝර්නිි කනින් යමක් අසලා ඒ අසපු මොහොතේ මේ ක්‍රියාවට නංවන්නෙක් බෞ්ටත් නොවෙන් ෝනි. බුදුරජාණන් වහංසේගේ ධර්මය හැමතිස්සේ හිතන් නිඩකඩ දීලතියෙනු. එක පාරට අපිට දවසකින් දෙකින් මේ හෑම දෙේකටම පත්වන්න අමාරුවයි ඒකට පින්නතුනි අපි උපයිශීලි පිළිවෙත් භාවිතා කරන්ටූනිි. දැම් බලන්න සමහරය සමහර වැරදිවලින් සම්පත්ති විරති, සමාධානි විරති, සමුච්චේද විරති. මේ ආකාරයට වැරදිවලින් අපි නිදහස් වෙනවා. සම්පත්ති විරති කලකයන්නේ සමහර වෙනාවට සමහර ඇත්තන්ට නරක සිතුවිලි පහල වෙනවා ක්‍රියාත්ම කරන්න ආශාව ඇති වෙනවා නමුත් තමන්ගේ තනතුරු ගැනහිතනවා. මන්ගේ කුලය පරම්පරාව තමන්ගේ දරුවෝ තමන්ගේ වයස තමන්ගන්න තැන මේ හැම්ම දෙයක් ගැනම හිතලා ඔබ හිතන්න ඔබ මොන තරං වැරදිවලින් නිදහස් වෙලාතියෙනවාද කියලා ඒවත් පින්නතුන ඇත්තටම හරි උපයිශීලි පිළිවෙ තමන්ගේ තනතුර තමන්ගේ වයස තමන්ගේ දෙමාවපියෝ තමන්ගේ දරුවෝ මේ හැම දෙයක්ම විනාස වෙනවා මේ වැැද්ද මම කරොත් මේක මට හොඳනෑ මේක ගැලපෙන්න්නේ නෑ මේ විදියට හිතලා තමන්ටඒ වැරද්දෙ නිදහස්වෙන්න පුළුවන්නන් එකත් තමන්ගේ මනස හොඳ තැනකට පත්කරගත්ත තැනැත්තෙක්ගේ ස්වභාවය සම්පත්ති විරති. ඒගනට සමාධාන විරති කියලා කියන්න පින්නතුනී ඔයඇත්තන්ට අපි ගිහිියෝ හැටේට පංචසී සමාධංකරවනවා ඊට එහා ගිහාම පෝහයාට සීල් සමාදංවෙනවා නවාංග සීලයේ සමාදංවන්න පුළුවන් ගිහිියන්ට දසසීල් සමාධංවෙන්න පුළුවන්. ගිියන්ට ඒ ප්‍රතිපත්ති රැකින්න පුළුවන් හැම ගිහියකොටම. එහමනං ඒ සමහර ඇත්තූ තමන්ට වැරදි සිතුවිල්ලක් ආවහං එක එක පාට් ක්‍රියාත්ම කරන්න යන්නන්නේ නෑම පන්සල් සමාදං වෙලායින්න. ඒ නිසා මේදේ කරොත් මේ පංචසීල ප්‍රතිපත්තියේ මට ආරක්ෂා කරගන්න බැරිුවෙනවා. නිසා දිව හිමිකොට ම පන්සිල්ටික ආරක්ෂා කරනු. දිවි හිමිකොට මම සමාධං විච්චා අස්ටාංග උපෝසත සීලේම ආරක්ෂා කරන එතුකොට සමාධාන විරතිී කියල කියන්න පින්නතුනි තමන් ප්‍රතිපත්තියක් හැටියට රකින සීලේ ගැන හිතල මිනිස්සු වැරදිවලින් තමන්ගේ හිතට එන්න වැරදි අදහස් ක්‍රියාත්මක කරන්නේ නෑ. බලන් මොනතරම් වැදගත් සමුච්චේද විරදි කියලා කියන්න පින්නතුනිි කවදාකුහු අපි හිත දියුණු කරගත් ඇත්තේ කැටියට කෙලෙස් රහිත ඇත්තේ කැටියට මේ සියලු වැරදිවලින් අපි නිදහස් වෙනෝ. කිසිදු වරදක් කරන්නේ නෑ. ංචි ෝලාම කොහුවරදක් අපි කරන්න නැත්තේ. නැත්තෙක් බවට පත්වෙනවා. ඒ තැනට පත්වන කතාක් කල් පින්නතුනි අපට පුළුවන් සමාධංවෙච්ච සික්ෂාපද ගැන හිතලා. ඒවාගේම තමන්ගේ වයස තමන්ගේ ධර්මය මේේ හැම දෙයක් ගැනමි හිතලා යම් යම් වැරදිසාහගත හිතුවෙලි පහාල වෙච්ච ගමම්ම උපායිශීලී වෙන්ටෝනි ඒවැන් නිදහස් වන්න ක්‍රමවේද හදාගන්ටූන්. ඒමනං එතන ඉන්නනැතුව මගැහැරීම. ඒවාගේම වැඩිපුර කතාවට නොගසිං, එතනින් ඇත්වීමම් තමන් ඒවා හිතන්ටනි අපට බුද්ධක් තියෙන්න්න පිඩතු කයි. හිතල බලල වැඩකිරීමේ ශක්තිය මනුෂ්‍යයට තියෙන් නකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරා හිත පිරිසුදුවෙන්න තරමට තමයි මනුෂ්‍යයාගේ පිරිසුදුභාවය ඇතිවෙන්නේ. එම නැතුව බාහිර ආලේපන බාහිර දේවල් වලින් අපි කොච්චර මේ කය පිරිසුදු කරගත්තත් වැඩක් නෑ. හිතේ තරහාව ක්‍රෝධය, වෛරය පලිගැනීම, මේ කියන්න ලාමක සිතුවිලි ක්‍රියාත්මක වෙනවානං අපි කයිෙන් කොච්චර පින්නතුනී පිරිසුදු භාවයට පත් වනත් වැඩක්නෑ. ඒක යන්න නා එපා දතකට හෝදන්න ඇතු පිරිසුදු කරගන්න ඇතු ඉන්න පා කියණක නොවේ වැදි විදිහයට තේරුම් ගන්න එපා කයේ පිරිසුදු භාවේ අ්‍යවශ්‍යයි හිතේ යම්කිසිේ අධ්‍යාත්මික සෝයක් ළඟාකර ගැනීමට දැම් භාවනාවට පෙරාතු ඒකන බුදුරජාණන් වහන්සේ පෙන්න්නන්නේ. මූනකට හෝදාගෙන තමන්ගේ දාඩිය දුගඳ. තමන්ට මුසු නොවෙන විදිහට ආග්‍රාණය නොවෙන විදිහට තමන්ගේ කයේ පිරිසුදුභාවයක් අවශ්‍යයි හිත එක අරමුණකට ගැනීම සඳහා. හැබැයි එසේ කියලා අපි කයේ පිරිෂුදුභාවයටම වැඩිමන කාලයක් ධනයක් යොදෝනොව වගේම අපේ හිතේ පිරිසුදුභාවය ඇතිකර ගැනීම සඳහාපි උනන්දුවෙන් උත්සාහෙන් වැඩ කරනකොට. හි පිරිසුදු වෙන තරමට එයාගේ ගතත් පිරිසුදදු වෙනවා. එයටට හොඳ සැනසිලිදායි ජීවිතයක් ගතකිරීමේ වරම් ලැබෙනවා. එම නහිමිදිරියව දේසන බෑම කෙනෙක්ම හිතට ගන්න මේ සිතුවිලිත් එක්ක තමන්ට නරක නපුරු හි පාලවිච්ච ගම එයින් බැහරවීම සඳහා නොයෙ ක්‍රමවේද හදාගෙන පුළුවන් තරයි හිතේ තියෙන දුසිරිත් පාලනය කරගෙන හිතට එන නරක නපුරු සිතුවිලි වලින් බෑහරවෙලා හද සත්පුරුස සුචරිත මනුස්සේක් බෞ්ත්වෙන් හෑම කෙනෙක්ම උත්සාහවන්ත වන්නකින් උපදේශය අනුශාසනාව ලබා දෙනගමා මෙතැක් වෙලා රැස්කරගත්ත පින් දෙවියෝ අනුමෝදං වේවා දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය ඔබාප හැමදිනාටම සැලසේවා ලැබේවා එහි පස්චකෝ ධර්ම දේශනා වැඩ සටහන් මාලාේ නිෂ්පාදකවරුන්ට කාර මණ්ඩලේ හැමදිනාටම අද දායකත්ව දරන යමෙක් වෙත්නං. එඒදාඒක පින්නතුන් හැමදිනාටම පුදුවේ අපි හැමට. වියන්ගේ ආශිරුවාදය සැලසේවා ලැබේවා දෙවියෝ මේ උතුම් පින් අනුමෝදං වේවා කියල පින් අනුමෝදං කරන්.ඒවගේ මෝබාපනමින් මියගිය සියවලු ඥාතිීන් ස පට් කරමු රට ජාතිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් දිවිපිදුූ පැවිදි උතුමන් වහන්සේලා විරෝධාර ගිහි පින්න්නතුන් යම්කිසි පිනක් අපේක්ෂාවෙන් සිටිත්තං ඒ හම මේ පින් අනුමෝදං වේවාද දායකත්වේ දරන්න පින්න්නුතුන්න්නමින් මියගිය යමෙක් පින් අශ්‍යතාවෙන් පිළිත්තං ඒ හැමේ පින් අනුමෝදං වේවා පරළුවෙන් සුවපත් භාවයට පත්වේවා කෙලපින් අනුමෝදං කර. අවසාන වශයෙන් ඔබා පැහැම දෙනාට මෙිලෝ වාසනාව චිරජීවනි අුරා රෝග්‍යාදී සම්පත්තිය. සැලසේවා ලැබේවා අවසන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා හොඳයි ශැපයි ශාම් තයිකයා දේශනා කර වදාල, ජාතියක් ජරාවක් ව්‍යාධයක් මරණයක් නැති සදාකාලික සැපැති අමා මහ නිවණින් සැනසීම පිණිස. මේ උතුම් පින් යම්කිසි භවයකදී ගහි පැවිදිියෝබාප හැම දෙනාටම උතුම් පාරමිතා ධරමයක්ම වීවා කෙල කවුරුත් පාර්ථනා කර. ආකාශට්hාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පං්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක් හම්තුළෝකසාාසනං. චිරංරක් හම්තුදේශනං චිරංරක් හංතුතුවන්සාදා ධර්මස්්‍රව නානිශංස බලින් ඔබැහැමට යහපතක්ම වේවා. කොට්ටාව රෙනුකාස්ටෝස් ව්‍යාපාරහි නිර්මාතරු මයාකඩුවගේ කුසුමාවතී මැතිණිය අභහවක් ප්‍රාප්ත වී වසර පහක් සපිරෙන අද දින ධර්ම දේශනාවට දායිකත්වය ලබාදී එතුමයට අමා මහනිවන් සුව ප්‍රාර්ථනා කරමින් දායබරස්වාමි පුරෘෂයාව වන ඇලටින් මුදලාරි මහතා ඇතුළු දූතරු පිරිසවිසින් මෙම වැඩසටහනට දායිකත්ය දක්වන ලදී.